ජයගමු ශ්‍රී ලංකා මැයි 10-11 අගුණකොළ පැලස්ස බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී. ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පුහුණු හා උසස් පුහුණු සජීව වැදවත්ත මැතිතුමාගෙන් අවසරයි. නියෝජ්‍ය පොලිස්පති විශේෂ කාර්යාංශ දිසාව සම්පත් කුමාර ලීනගේ මැතිතුමා, නියෝජ්‍ය පොලිස්පති ශිෂ්‍ය භට සජීවරත්න මැතිතුමා, නියෝජ්‍ය පොලිස්පති කරුතර සුගතපාල මැතිතුමා, නියෝජ්‍ය පොලිස්පති බඳවාගැනීම මහා පුහුණු පුෂ්ප කුමාර මැතිතුමා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අධ්‍යක්ෂක විශේෂ කාර්යාංශ නිශාන් සොයිස මැතිතුමා, පොලිස් විද්‍යාල අධ්‍යක්ෂක චන්දසේන මැතිතුමා, ශිෂ්‍ය භට අධ්‍යක්ෂක චින්තක ගුණරත්න මැතිතුමා, කරුතර කොට්ටාෂ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාවින්ද පියසේකර මැතිතුමා සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නියෝජ්‍ය අධ්‍යක්ෂක පාලන චන්ද්‍රපාල මැතිතුමා ඇතුළු සියලුම නිලධාරි මහතුරුනි, පොලිස් විද්‍යාලයේ අනිකුත් තරාතිරම්බල පොලිස් නිලධාරි මහතුරුනි, අද දවසේදී මේ පාඨමාලාව අවසන් කර සහතික පත්‍ර ලබාගෙන පිටව යාමට නියමිත කොට්ටාෂ බුද්ධ්‍යාංශවල සියලුම නිලධාරි මහත්මයනි, පොලිස් විද්‍යාලයේ පුහුණුව ලබන ආධුනික පොලිස් නිලධාරි මහතුරුනි, පොලිස් විද්‍යාල භාර නියෝජ්‍ය පොලිස්පතිතුමා සඳහන් කළා වගේ සතියක් විතර කාලයක් ඇතුළත දෙවන වතාවටත් ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයට පැමිණීමට හැකිවීම පිළිබඳව මමත් සතුටු වෙනවා. මොකද හේතුව ඒක මගේ වගකීමක් සහ යුතුකමක්. මෙතන සඳහන් කළා වගේ ඇයි අපිට සිද්ධ වුණේ කොට්ටාෂ බුද්ධ්‍යාංශයක් යළි ස්ථාපිත කරන්න? ඔබ දන්න පරිදි කොට්ටාෂ බුද්ධ්‍යාංශය කියලා කියන එක දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකා පොලිසියේ තිබුණා අවිධිමත් ලෙස. හැම පොලිසියටම දෙන්නෙක් දාලා තිබුණා බුද්ධ නිලධාරීන් කියලා. මමත් සහකාර පොලිස් අධිකාරීවරයෙක් ලෙස මගේ රාජකාරී ආරම්භ කරපු කාලේ ඉඳලා ඒ දෙන්න පොලිසියට දාන සම්ප්‍රදාය පොලිසිය තිබ්බා. ඒක රාජ්‍ය බුද්ධ්‍යාංශය වගේ එකක් නෙමෙයි, බොහොම අවිධිමත් බුද්ධ්‍යාංශයක්. මොකද මංකට අවිධිමත් බුද්ධ්‍යාංශයක් කියලා කියන්නේ ඒ පොලිස් වසම හැමෝම දන්නවා ඒ දෙන බුද්ධ්‍යාංශය කියලා. ඉබලා නීතිවරුයි වැඩ කරන මිනිස්සු, කසුපු ජාවාරම දෙන මිනිස්සු, හොඳ මිනිස්සු, නරක මිනිස්සු ඔක්කොම දන්නවා මේ අංශේ මේ දෙන්න බුද්ධ්‍යාංශය ධාරි දෙන්නේ කියලා ඉබලා. එහෙනම් ඒගොල්ලෝ සමාජයේ තොරතුරු එක රාශි කරන්න ගියාම මිනිස්සු හැමතිස්සෙම පරිස්සම් වුණා වැදගත් රහසිගත දේවල් ඒ දෙන්නගෙන් වසන් කරන්න. නමුත් ඒ අය ගමේ මරණ මගුල් වලට ගිහිල්ලා, පන්සල් වල සමිස් සමාගම් වලට ගිහිල්ලා ඒගොල්ලන්ට දකින්න බලන්න පුළුවන් දේවල් ඒගොල්ලෝ පොලිසිය වලට වාර්තා කරා. ඒගොල්ලෝ වාර්තා කරන බොහෝ දේවල් පොලිසිය දෛනික වාර්තාවේ සඳහන් වෙලා තියෙනවා. එහෙම නැත්නම් ගුවන් විදුලියට රූපවාහිනියට සවන් දුන්නොත්, බැලුවොත්, පත්‍රයේ කියවුවොත් ඒගොල්ලෝ කියන බොහෝ දේවල් ඒ වගේ දකින්න ලැබුණා. ඒ නිසා ඒ කොට්ටාෂ බුද්ධ්‍යාංශයේ කලේ බුද්ධි සේවාවක්ද, එහෙම නැත්නම් මාධ්‍යවේදීක කාර්යභාරයක්ද, එහෙම නැත්නම් වාර්තාකාරී කාර්යභාරයක්ද කියන එක පිළිබඳව පැහැදිලිතාවයක් තිබුණේ නැහැ. අතවශ්‍ය මොකක්ද බුද්ධ්‍යාංශයක් කියලා කියන්නේ? බුද්ධි තොරතුරු ඒක රාශී කරගෙන ඒව විශ්ලේෂණය කරලා යම්කිසි පණිවිඩයක් පොලිසියට දෙන්න පුළුවන්කම තියෙන්න ඕන ඉදිරියේදී වෙන දෙයක් පිළිබඳව. උදාහරණයක් ඇට අපරාධ දත්ත හරියට විශ්ලේෂණය කරන කෙනෙකුට අපරාධ පිළිබඳ අනාවැකියක් කියන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් අපේ පොලිසිය පිහිටවපු බ්‍රිතාන්‍ය ජාතිකය වගේ කාලේ ඉඳලා ක්‍රයිම් මැප් එකකුයි ක්‍රයිම් ක්ලොක් එකකුයි කියලා දෙකක් පොලිසිය මාක් කරන් තියෙනවා. ඉලුවල ජීසීආර් එකක් ආපුවාම මැප් එකේ ග්‍රාම නිලධාරි වසම් මට්ටමින් ඒක එන ග්‍රාම නිලධාරි වසම උඩින් එක එක අපරාධවල එක එක පාටවල් දීලා තියෙනවා. ඒ පාටින් මාක් කරනවා. ක්ලොක් එකේ ඒ පැය ගානේ බෙදලා තියෙන කෑල්ල ඇතුලේ හෝරාවේ ලකුණු කරනවා. මේක බලන කෙනෙකුට අනාවැකියක් කියන්න පුළුවන්. වසමේ අපරාධ වැඩියෙන්ම සිද්ධ වෙන්නේ
මෙන්න මේ පොලිස් වසමේ. දිගට බලපුවාම ඕනනම් අවුරුදු ගානක මැප් එක ග්‍රාම නිලධාරි වසම් 20ක් තියෙන පොලිස් වසමක මෙන්න මේ වසම් පහේ තමයි අපරාධ සිද්ධ වෙන්නේ. ක්ලොක් එක බලපුවාම කියන්න පුළුවන් මේ වසමේ අපරාධ සිද්ධ වෙන දවල් කාලේ, රෑ කාලේ නෙමෙයි. මේ දෙකම හොඳට අධ්‍යයනය කරන කෙනෙකුට අනාවැකියක් කියන්න පුළුවන්. මේ ප්‍රදේශයේ අපරාධ සිද්ධ වෙන්නේ දවල් කාලේ, මේ ග්‍රාම නිලධාරි වසංවල මෙන්න මේ වෙලාවට කියන කාරණා පිළිබඳ හරියට අනාවැකියක් කියන්න පුළුවන්. කාලගුණය පිළිබඳ මේ රටේ අනාවැකිය අපි අහනවා. හෙට සන්ධ්‍යා කාලේ මේ මේ ප්‍රදේශවලට ඉගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන් කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියනවා. ඒගොල්ලෝ ඒවා කියන්නේ අහසේ තියෙන වලාකුළු නිරීක්ෂණය කරලා, හුළඟේ වේගය බලලා, වායුගෝලයේ තියෙන තෙතමනය පිළිබඳ මැනලා අනාවැකියක් කිව්වහම බොහෝ දුරට හරියන්න පුළුවන්. අපේ රටත් වැඩිය පිටරටවල සියයක්ම නිවැරදි කාලගුණ අනාවැකි කියනවා. ඒ වනුව තමයි මිනිස්සු ලෑස්ති වෙන්නේ. මිනිස්සු එලිමහන කරන දේවල් සූදානම් කරගන්න ඒව බලලා. සති ගාණක් ඉස්සරහට වෙදර් ෆෝකාස්ට් එක බලලා තමයි මිනිස්සු ඒ වගේ එලිමහන කරන දේවල් යොදාගන්නේ. මොකද මිනිසුන්ට අවශ්‍යයි දේවල් සැලසුම් කරන්න, ඒ අනාවැකි අවශ්‍යයි. එතන පොලිසිය 157 අවුරුද්දක් අපි දැන් ගමන් කරලා තියෙනවා. මද්‍රව්‍ය පිළිබඳ මේ තරුණ දරුවෝ ලස්සන ඉදිරිපත් කිරීමක් වේදිකාවේ කරා. අවුරුදු 42ක් විෂ මද්‍රව්‍ය පිළිබඳ ඉතිහාසයක් අපිට තියෙනවා. නීති විරෝධී මත්පැන් ඊටත් වැඩිය ලොකු ඉතිහාසයක් තියෙනවා. අල්ලපු නැති විවෘත වරෙන්තු ලංකාවේ 35,000ට ආසන ප්‍රමාණයක් තියෙනවා. වෝන්ටඩ් ක්‍රිමිනල්ස්ලා ෆින්ගර් ප්‍රින්ට් එක ටැලි වෙලා අල්ලගන්න බැරි වෙච්ච අපරාධකාරයෝ, කවදාවත් දකින්න බැරි IRC කාරයෝ විශාල ප්‍රමාණයක් මේ ලංකාවේ ඉන්නවා. මේ එකකටවත් කිසිම විසඳුමක් හොයාගන්න බැරි වෙලා තියෙනවා මේ බුද්ධිංශවලට. සමාජය තුළ අපරාධවලට සම්බන්ධතාවයක් තියෙන විශාල පිරිසකට සංවිලා ඉන්න පුළුවන්කමක් ලැබිලා තියෙනවා. එයා අතර ධර්ම අපරාධකාරයෝ, අන්තවාදී අදහස් දරන විනාශකාර මිනිස්සු, ත්‍රස්තවාදී සංවිධාන වලට සම්බන්ධ ත්‍රස්තවාදී එයා ඉන්නවා. 2019 අප්‍රේල් මාසේ 21 වෙනිදා යුද්ධය ඉවර වෙලා කාලයක් මිනිස්සු සැනසිල්ල ඉද්දී පාසු ප්‍රහාර එල්ල කරා. එල්ල කරලා මිනිස්සුගේ ජීවිත 200ට ආසන සංඛ්‍යාවක් විනාශ කරා. මේ වගේ දේවල් සමාජය තුළ සිදුවෙන්නේ, මේ සමාජය තුළ සිදුවෙන දේවල් පිළිබඳව නිශ්චිත තොරතුරු අපිට ලබාගත හැකි බුද්ධිආංශ නැති නිසා. මේ ලැබෙන තොරතුරු විශ්ලේෂණය කරලා පොලිසියට මඟ පෙන්වන්න බුද්ධිආංශ නැති නිසා. රාජ්‍ය බුද්ධිආංශය තියෙනවා, ඒ කෙලින්ම රජයට මඟ පෙන්වන්නේ ආරක්ෂක අමාත්‍යාංශ යටතේ. පොලිසියේ තියෙන ප්‍රධාන බුද්ධිආංශය තමයි විශේෂ කාර්යාංශය. එය තියෙන්නේ පොලිස්පතිවරයා යටතේ. එයින් ගොඩක් වෙලාවට මඟ පෙන්වන්නේ පොලිස්පතිවරයාට. කොට්ටාශයක් බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකුට, දිසාවක් බාර නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට විතරක් නෙවෙයි, බස්නාහිර පළාතේ ඇර අනික් සීනිදී අජී මහතුරුන්ට තමගේ රාජකාරි වලට අවශ්‍ය කරන මඟ පෙන්වීමක් ලබා ගන්න පුළුවන් එකම බුද්ධිආංශය කොට්ටාශ බුද්ධිආංශය. එද හිටපු පොලිස්පති සීනි වික්‍රමනාත් මහත්තයා නිල නෝනාන්දමි උපදෙස් දීලා තිබ්බා මේ බුද්ධිආංශය විසුරුවා හරින්න කියලා. ඒකට හේතු වුණේ මේ පොලිසිය දෙකක් ගානේ දාලා ලංකාවේ පොලිසිය 604 දළ වශයෙන් 1200කට අධික නිලධාරීන් සංඛ්‍යාවක් යොදවලා ලබා දෙන දායකත්වය නැත්තම් අවුට්පුට් එක මේකේ නැත්තම් ප්‍රතිඵලය, ඒකට වීදම් කරන මුදල හා සාපේක්ෂව බලපුවාම ඉතාමත්ම පහළ මට්ටමක.
අපි කල්පනා කරොත් එක පොලිස් කොස්තාපල්රයෙකුට මාසිකට පඩිනරි සහ දීමනා එක්ක රුපියල් ලක්ෂයක් පොලිසි විදන් කරනවා කියලා වෙලා දලබසෙන් අපි හිතුවොත් එහෙම රාලහාමිල 1200කට ලක්ෂ 1200ක් මාසිකට ශ්‍රී ලංකා පොලිසි විදන් කරනවා. ඒකට සාපේක්ෂව පොලිසියට ලැබෙන දායකත්වය, ජාතික ආරක්ෂාව සුරකින්න, අපරාධ මර්ධනය කරන්න, මද්‍රව්‍ය නිවාරණය කරන්න, මද්‍රව්‍ය වැටලීම් කරන්න, ජාතින් ආගමිකින් අතර සමගිය ආරක්ෂා කරන්න, දේශපාලන නොසන්සුන්තාවල් මෙට පවත්වන්න ලබා දීලා තියෙන කන්ට්‍රිබියුෂන් එක වැගීමක් කරලා බැලුවොත් එහෙම ඉතාම අඩු මට්ටමේ තියෙන්නේ. එහෙනම් ආයතනයක් හැටියට බලන්න ඕන වෙන්නේ ඒ ආයතනයේ තියෙන සම්පත්, මානව සම්පත් හෝ භෞතික සම්පත් උපරිම වශයෙන් වැඩක් ඇති දෙයකට යොදවන්න. ඒ නිසා තමයි අපි තීරණය කරේ කොට්ටාෂ බුද්ධ්‍යංශය මුල්මනින්ම නිෂ්ක්‍රිය කිරීම වෙනුවට එක් කොට්ටාෂක 10 දෙනා ගානේ තෝරගෙන පරිශීලන නිලධාරීගේ ස්ථාපිතත්වයට යටතේ වෙනම ඒකකයක් ලෙස ක්‍රියාත්මක කරන්න ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිගේ කාර්යාලයේ ඉඳලා. මේ පුහුණුවෙන් පස්සේ ඔබ කොට්ටාස වලට ගියාම ඔබ පරණ සෙල්ලම කරන්න බෑ. ඔබ පොලිසිය ඉඳගෙන ඔබ ස්ථානගත වෙන්න ඕන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ. යසමන් සම්පත් කුමාර මහත්තයා කිව්වා විෂයන් කීපයක් තියෙනවා අපිට ඔබේ සහය අවශ්‍ය. එය තමයි ජාතික ආරක්ෂාව. නැවත මේ රටේ පාස්කු ප්‍රහාරය පන්නේ ප්‍රහාරයක් ඇති නොවීමට, ලෝකයේ ප්‍රධාන දියුණු රටවල නගරවල අපි මාධ්‍ය වලින් දකින ආකාරයේ අන්තවාදී මනුෂ්‍ය ඝාතක සිදු නොවෙන්නද, එල්ටීටීඒ එක යළි පොනදෙන්ට උත්සාහ කරන එහි ඉදිරි වෙච්ච මිනිස්සුන්ගේ බලවේග යළි ක්‍රියාත්මක නොවෙන්නට අවශ්‍ය කරන ජාතික ආරක්ෂාව තහවුරු කරන්නට ඔබේ සහය අවශ්‍යයි. ඒ නිසා මේ 10 දෙනෙක්ගෙන් එක නිලධාරියෙක් වෙන් කරන්න ඕන හැම කොට්ටාසයකම ජාතික ආරක්ෂාව සම්බන්ධ තොරතුරු ඒක රාශිකරණයේ කොට්ටාසේ. එතකොට ඒ විෂය භාරව ඉන්න නිලධාරීන්ට යලිත් ස්පෙෂල් බ්‍රාන්ච් එකේ DIG මහත්තයා සිද්ධ වෙනවා ඒ විෂය සම්බන්ධයෙන් පමණක් ඒ නිලධාරියා දක්ෂ නිලධාරියෙක් කරන්න. ලෝකයේ තියෙන ත්‍රස්තවාදී ප්‍රවණතා, ආසියාවේ තියෙන තත්ත්වය, භූදේශපාලික තත්ත්වය, ලංකාවේ තියෙන අන්තවාදී බලවේගවල ක්‍රියාකාරීත්වය, කවුද පාස්කු ප්‍රහාර සම්බන්ධ වෙච්ච මිනිස්සු, කවුද පාස්කු ප්‍රහාර අතරමඟට පත් වෙලා මේ ප්‍රදේශේ නිදහස් වෙච්ච මිනිස්සු, කවුද මේ පොලිස් කොට්ටාෂේව කට්ටි ඉන්නේ කියලා ඉවරලා ඒවා පසුවි ප්‍රමාදී කරමින් කරුණු සොයන්න එක නිලධාරියෙක් මේක වෙන් කරන්න වෙනවා. ඊළඟට අපිට දැන් ලොකුම හිසරදේ තමයි සංවිධානාත්මක අපරාධ කල්ලි. වාසනාවකට වගේ බස්නාහිර පළාත සහ දකුණු පළාත තමයි විශේෂයෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි තියෙන්නේ. නමුත් අනිත් ප්‍රදේශවල වුණත් ස්වයංක්‍රීය ආයුධ, තියුණු ආයුධවලින් කුලියට නැත්නම් කොන්ත්‍රාත්ක්‍රමයට මිනී මරණ මිසි කප්පන් එකතු කරන කල්ලි ක්‍රියාත්මක වෙනවා. ආවා කල්ලි වෙන්න පුළුවන්, වෙනත් නමකින් වෙන්න පුළුවන්, නමක් නැති කල්ලියක් වෙන්න පුළුවන්. තමන්ගේ ප්‍රදේශවල කිසියම් ඕගනයිස් ක්‍රයිම් ගැන්ග්ස් එනවා. ඒ පිළිබඳ තොරතුරු සොයා බලන නිලධාරියෙක් වෙන්න ඕන. යාට දැනුමක් තියෙන්න ඕන විල්ලිවරලා කවුද මගේ පොලිස් කොට්ටාසේ මේ වගේ දේවල් සම්බන්ධ මිනිස්සු, ඒ මිනිස්සුගේ ඡායාරූප, ඒ මිනිස්සුගේ වාහනවල යතුරුපැදිවල අංක, ඒ මිනිස්සුන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳ සියලු දේවල් ලැබිලා තියෙනවා. සම්බන්ධ වෙන්න ඕන විල්ලිවරලා CRD එක්ක, CRD දත්ත පද්ධතියත් එක්ක තමන්ගේ ප්‍රදේශවල ඕගනයිස් කියලා කියන ක්‍රිමිනල්ස් ලගේ විස්තර පිළිබඳව අපේ ක්‍රයිම් ඩේටාබේස් එක දැනුවත් වෙලා තියෙනවද? ඔබ දන්නවා ඊ පෙරදා මුල් ඒරියා පොලිස් වසමට අවශ්‍ය මනුෂ්‍යකාර ගණනාව සම්බන්ධ අපරාධකරුවෙක් ගියා ව්‍යාජ පාස්පෝර්ට්යක් හදාගෙන විදේශගත වෙන කටුනායක ගුවන්තොටු වලින්. ස්ථිර වශයෙන්ම අපි යොදාපු උගුල නොවෙන්න ඒ පුද්ගලයා එදා විදේශගත වෙනවා. ඒ පුද්ගලයා ගිහිල්ලා ව්‍යාජ පාස්පෝර්ට් එක ඉදිරිපත් කරලා කවුන්ටරේ වලින් ඉදිරියට ගිහිල්ලා අවසානයේදී අවසාන කපොල්ලට ඇවිල්ලා කැමරාව දිහා බලද්දී එලාම් එක නැත්තම් සයිරන් නාද වෙන පටන් ගත්තා. මේ වීඩියෝ එකේ නැත්තම් මේ කැමරාව ඉස්සරහා පෙනීසිට පුද්ගලයා කොළඹ අපරාධ වාර්තා කොට්ටාෂයේ දත්ත පද්ධතියෙන් හඳුනාගත්තා මොහු පොලිසියට අවශ්‍ය කරන බරපතල ගණයේ පාතාල අපරාධකරුවෙක්.
එලාම්බික නාද වෙද්දී අපරාධ පරිශ්‍රය දෙපාර්තමේන්තු නිලධාරීන් නිමේෂයෙන් එතෙන්ට ඇවිල්ලා අත්විලංගු දාලා අතට ගත්තා. ඒක තමයි ක්‍රමවේදී අපි ඇති කරපු ෆේෂල් රෙකග්නිෂන් සිස්ටම්, මූණ අනුව අඳුර ගැනීම සිස්ටම් එක. දැන් මේකට 1200ක් මිනිස්සුන්ගේ දාලා තියෙනවා ලංකාව පුරාම. ඔබ තමයි දන්නේ පොලිස් කොට්ටාස 45 කවුද ඕගනයිස් ක්‍රිමිනල්ස්ලා, කවුද මිනිමර රටපයින් සුදාමීන මිනිස්සු. ස්වයංක්‍රීය ආයුධ වෙන්න පුළුවන්, තියුණු ආයුධ වෙන්න පුළුවන්. ලක්ෂ ගාණක් මිනිස්සුන්ට පොලු තියලා චෙක්පත් වංචා කරලා මූල්‍යාධාර පවත්වන රටපයින් මිනිස්සු කවුද? ඔබ තමයි ඔහුගේ ඡායාරූපය දාන්න ඕනේ වෙලි වෙලා ඩේටාබේස් එකට. ඔබ එහෙම දැම්මොත් ඉස්සරහට මිනිස්සු හොරෙන් හොර පාස්පෝර්ට් හදාගෙන රට යන හැදුවත් එයාපෝර්ට් එකේදී අහුවෙනවා. එවම තම මද්‍රව්‍ය ජාවාරම් කරුවන් 6000කට අධික මද්‍රව්‍ය ජාවාරම් කරුවන් අපි අඳුරගෙන දැන් හදලා තියෙනවා නෙට්වර්ක් එකක්. ඒ අය තමයි යුක්තිය මෙහෙම අතනට ගන්නෙ. ඒ අයට අමතරව ඔබේ පොලිස් කොට්ටාෂයට මද්‍රව්‍ය ගලා එන්නේ කොහොමද කියන එක පිළිබඳව හෙවීමට ඔබ නිලධාරියෙක් වෙන් කරන්න ඕන. මේ මද්‍රව්‍ය ඔබ දන්නවා නිෂ්පාදනය කරන්නේ ලංකාව නෙමෙයි, රන් චන්ද්‍රවංකේ හෝ රන් ත්‍රිකෝණේ ඇෆ්ගනිස්තානයේ පැත්තේ තියෙන රටවල් සම්බන්ධ කරලා හදලා තියෙන රන් ත්‍රිකෝණේ හෝ චන්ද්‍රවංකේ එහෙ නිෂ්පාදනය කරලා යාත්‍රාවලින් නැව් හෝ මුහුදු යාත්‍රාවලින් අපේ මුහුදු සීමාවට ගෙනල්ලා දීවරයට බාර දුන්නාම දීවරය හොර රහසෙන් ගෙනල්ලා වැලිගමෙන් වෙන්න පුළුවන්, මිරිස්සෙන් වෙන්න පුළුවන්, හම්බන්තොටින් වෙන්න පුළුවන්, මන්නාරමෙන් වෙන්න පුළුවන්, පුත්තලමෙන් වෙන්න පුළුවන්. හිමිසිරු වෙරළට ගේනවා. වෙරළට ගෙනාපෝ කවුරුත් දන්නතුව ජාවාරංකාරයෝ ගිහිල්ලා මේ කිලෝ 200ක 300ක ප්‍රමාණය අරගෙන ගිහිල්ලා ඊළඟට මධ්‍ය ප්‍රමාණයේ ජාවාරංකරුවන්ට බාර දෙනවා. දැන් සදී කලින් STF එක බොර්ලස් ගොම්මුවෙන් අපලනු ගත්තා පුද්ගලෙක්, යාළඟ හෙරෝයින් කිලෝවක් සන්තකේ තිබ්බ. ඔහුගෙන් ප්‍රශ්න කරලි වෙලා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඉස්සරහා නිවසක් කුලියට අරගෙන පවත්තගෙන ස්ථානකින් කිලෝ ග්‍රෑම් 13ක් අතරට ගත්තා. ඒ ඇවිල්ලි වරලා තුග වශයෙන් අලවි කරන පුද්ගලයෙක්. ඊට පස්සේ ඉන්නවා ඩිස්ට්‍රිබියුටර්ස්ලා, නැත්තම් ලංකාවේ අනිකුත් ආහාර පාන බෙදා දෙනවා වගේ මද්‍රව්‍ය රට පුරාම බෙදෙන නෙට්වර්ක් එකක් තියෙනවා. ග්‍රෑම් 100ක 200ක ප්‍රමාණයක් අරන්ගෙන අන්න ඒ අයගේ නංගල් ලැබස්සුව තමයි අපි හදලා තියෙන 6000 ගාන. ඒ 6000 ගාන හදලා තියෙන ස්පෙෂල් බ්‍රාන්ච් එකේ නම් වලින් සහ නාකොටික් බියුරෝ එකේ නම් වලින් 6000 ගානට වැඩි ඉන්න පුළුවන් මහත්වෝ. ඕගොල්ලෝ තමයි දැනගන්න ඕනේ වල කොට්ටාසය ඇතුලේ ඩ්‍රග් නෙට්වර්ක් එක, කුලියාපිටිය පොලිස් කොට්ටාසයට ඩ්‍රග් නෙට්වර්ක් එක අයිඩෙන්ටිෆයි කරන්න ඕනේ විල්ල කොට්ටාස බුද්ධාංශය. කුරුණෑගල කොට්ටාසයේ තියෙන ඩ්‍රග් නෙට්වර්ක් එක මේ රටින් ගියද මද්රව කවුද බෙදන්නේ වාරිය පොලට, කවුද ගේන්නේ කුරුණෑගලට, කවුද ගේන්නේ නාරම්මලට? අඳුර ගන්න ඕනේ විල්ල කොට්ටාස බුද්ධාංශය. එහෙම අඳුරගත්තොත් ඒක මර්ධනය කරන්න පොලිසියට ඒක මිල කරන්න බැරි දායකත්වයක්. ඒ විතරක් නෙමෙයි, දැන් ඉස්සරහට එනවා මැතිවරණයක්. අපිට රටක් වශයෙන් ප්‍රධාන මැතිවරණයක් එනවා. මේ මැතිවරණ කාලවල වලට මිසු මරා ගන්න පුළුවන්, වෙඩි තියා ගන්න පුළුවන්, කපා කොටා ගන්න පුළුවන්. එහෙම සිද්ධ වුණොත් මේක සම්පූර්ණ බ්ලේම් එක එන්නේ පොලිසියට. දැන් ඊයේ පෙරදා මැදිරියක් පැවැත්වුවා. අපි ඊටාම විධිමත් ලෙස ඒක රාජකාරී සංවිධානය කරලා මම ලංකාවේම ඔයසීලව සූම් එකට අරගෙන කතා කරලා කිව්වා තම තමන්ගේ බල ප්‍රදේශය තම තමන් බලා ගන්න ඕන කියලා. උපදෙස් බලාවක් අපි දුන්නා. මම කිව්වා රයිට් බලමු මේ දෙවෙන්දට කවුද මේ ඉන්ස්ට්‍රක්ෂන් ටික ෆලෝ කරගන්න බැරි අසමත් ඕවයිසී. මාඩම්බරයි කියන්නේ සියලුම ඕවයිසීලා තමන්ගේ වගකීම නොපිරිහෙලා ඉටු කරා. මම එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් රංගබණ්ඩාර මහත්තයා කතා කරලා කිව්වා පොදුමාලගේ ආරක්ෂක වැඩපිළිවෙල පිළිබඳව අපි අතිශයින්ම සතුටු වෙනවා. මගේ නිවසක් තියෙනවා පුත්තල මේ ආනමඩු උපදේශයේ, මම ඒ ගෙදර පදිංචි නෑ. ඒ ගේ ගාවටත් රාත්‍රිකාරයේ රාළහමිල දෙන්නේ
ගාඩ්ඩයට ගිහින් තිබ්බා ඔතුමාලා ඒ තරම් දුර හිතලා තිබ්බයි කියන කාරණාව. හවස රැස්වීම ඉවරලා යද්දී බීමත් අය විසින් ප්‍රතිපාක්ෂිකයන්ගේ නිවෙස් ගිනි තියන්න පුළුවන් කියන අවධානය තුළ අපි ඒ ආරක්ෂාව තර කරලා තිබ්බා. ඒ විදිහේ ප්‍රශංසාවක් කරා ප්‍රදේශීය පොලිසිය ක්‍රියාත්මක වුණා කියන එක. ඉතින් ඒ විදිහට ඉස්සරහට කරන්න පුළුවන්කම තිබ්බේ මම එකයි කිව්වේ ෆෝකස් නැත්නම් අනාවැකි පළකිරීමේ හැකියාවක් බුද්ධියශිල් තියෙන්න ඕන. මේ ප්‍රදේශවල මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වෙන්න පුළුවන්. ඉකුත් මැතිවරණවලදී වැඩිපුරම මැතිවරණ ගැටුම් ඇති වෙලා තියෙන මේ ග්‍රාම නිලධාරි වසංවල, මේ පොලිස් වසංවල වෙඩි තැබීම් වෙලා තියෙන මේ ප්‍රදේශවල. ඒ හින්දා මේ ප්‍රදේශවල ආරක්ෂාව තර කරන්න ඕන මැතිවරණ ප්‍රකාශ වෙච්චි කියලා ඉවරලා අනාවැකියක් මගපෙන්වීම පෙන්වන්න පුළුවන්කම තියෙන්නේ. මේවා ගැන හිතනවා නම්, මේ දත්ත පරිශීලනය කරනවා නම්, මේවා විශ්ලේෂණය කරනවා නම් ඕනනම් බල එහෙම නැතුව ඇවිල්ලා අපි බලාපොරොත්තු වෙන්නේ කාකි මේස් දෙකක් දාගෙන සපත් දෙකක් දාගෙන මම බුද්ධියංශය කියලා ඉවර ගිහිල්ලා ඉවරලා කඩපිලේ කෙසකෙඩියක් කාලා බිස්කට් එකක් කාලා තේ බීලා මම මේ තොරතුරු අරුන් යන්න ඇරලා හිනා වෙන කඩේ ඉන්න මිස්සු වෙල්ල ඉවරලා මුගේ බුද්ධි තොරතුරු කියලා ඉවරලා ඒ බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේ මූල පාට් වලින් අපි දැන් අයින් වෙන්න ඕන වෙල්ල. ඒ නිසා තමයි මේ කොට්ටාෂ බුද්ධියංශයේ හදලා හරියට අපි සම්පත් මහත්තයා කිව්වේ වකීම් පවර් ලෙවල්ලා මේ අය මෙහාට ගේන්න සතියක් ට්‍රේනින් කරන්න. මම දැනුත් කතාවල කිව්වේ සතියෙන් හදන්න බෑ මේ කියන කතාව. මාස තුනකින් ඇසස්මන්ට් එකක් කරන්න කියලා ඉවරලා මේ කියපු විෂයන් සම්බන්ධව මේ අය දීපු දායකත්වයත් එක්ක කවුද මේකේ රඳවා ගැනීම සුසු කට්ටිය කරලා හොඳ අය රඳව ගන්න, අනික් අය ඉවත් කරලා යලි අලුත් අය ගන්න. මොකද හේතුව මේ ඩිවිෂන් බුද්ධියංශය කොට්ටාසෙකට රේන්ජ් එකට තියෙන එකම බුද්ධියංශය. පාස්කු ප්‍රහාර සිද්ධ වෙච්ච වෙලාවේ මම පාස්කු මිෂන් සභාව ඉස්සරහ ගිහින් මගේ සාක්ෂි ලබා දෙන වෙලාවේ අපෙන් අහපු දෙයක් තමයි, ඇයි ඔබලට බුද්ධියංශයක් නැද්ද? අපි කිව්වේ කතාවල අපිට බුද්ධියංශයක් නැහැ. කිසිම විධිමත් බුද්ධියංශයකට අත දාන්න බෑ කොට්ටාසෙ නිලධාරියෙක්. දැන් බස්සාර බලතුමා බස්සාර බල බුද්ධිය කරන්නේ නැහැ ඩිවිෂන් කෙනෙක් කියන එක. ඒක කරන්නේ සීන්ජේජී කෙනෙක් විතරයි එළිවෙලා. ඔගොල්ලන්ට ස්පෙෂල් බ්‍රාන්ච්ට වගේම ස්වාධීන වැඩ කරන්න පුළුවන් වාතාවරණයක් ඉස්සරහට ඇති කරනවා. මම බලනවා වෙලෙවල ඔක්කොම එකතු කරලා ඉවරලා ඩිරෙක්ටර් මහත්තයෙක් දාන්න ඩිවිෂන් බුද්ධි කියලා ඉවරලා අද ස්පෙෂල් බ්‍රාන්ච් ඉන්නවා වගේම ලංකාවේම ඩිවිෂන් බුද්ධි එක කෝඩිනේට් කරන්න ඩිරෙක්ටර් කෙනෙක් දාන්න දාලා ඩීආයිජී සම්පත් මහත්තයාට මේ අංශයත් අපි තියෙනවා. ඒ වගේම කොට්ටාස මට්ටමින් ඕගොල්ලන්ට ස්වාධීන වැඩ කරන්න පුළුවන් විදිහට ඕනට අවශ්‍ය කරන සිවිල් ඇඳුම් සහ සපත්තු කුට්ටන් ලබා දෙන බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දුර්ඝටන පහසුකම් දෙන බලාපොරොත්තු වෙනවා. ඒ වගේ වැටුප්පාදී ගැනීමේදී පොලිසිය වලින් ඉවත් කරලා වෙනම එකකයක් වශයෙන් ගෙනියන්න පුළුවන් කියන කාරණාව සම්බන්ධ සොයා බලනවා. ඒ වගේම ඕලට තොරතුරු කරුවන් දිරිගැන්වීම සඳහා අවශ්‍ය කරන මුදලක් වහාම ඇති කරන බලාපොරොත්තු වෙනවා. ස්පෙෂල් බ්‍රාන්ච්ට ඉන්ෆෝර්මන්ට් මණි තියෙනවා වගේ ඕගොල්ලන්ට තොරතුරු කරුවන් දිරිගැන්වීම සඳහා අවශ්‍ය කරන මුදලක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ විදිහට ක්‍රමානුකූලව ඕගොල්ලෝ ටිකෙන් ටික උඩට ගන්න බලාපොරොත්තු. මොකද ඇත්තටම ප්‍රාපාල මහත්තයා කාලය තුල සෑහෙන දියුණු කිරීමක් එයා කරා මේ ස්පෙෂල් බ්‍රාන්ච් එකේ. මේකට වෙලා තිබ්බේවිල මේකට අයිතිකාරයෙකුත් නැහැ, කවුරුත් නැහැ. මේක අයාලේ ගිහිල්ල ඉවරලා නිකන් වල දීච්ච බුද්ධියන්සේ පසෙන් තමයි තිබ්බේවිල. දැන් මේක එහෙම වෙන්න බෑ. මේකත් පොලිසියේ තියෙන දෙවනි බුද්ධියංශයේ විදිහ, ස්පෙෂල් බ්‍රාන්ච් එක ගාව තියෙන දෙවනි බුද්ධියංශයේ විදිහ ඕනම වකීමක් දරන්න පුළුවන් හොඳ වැඩපිළිවෙලක් තියෙන බුද්ධ්‍යංශයක් ලෙස ක්‍රියාත්මක වීම තමයි අපේ බලාපොරොත්තු. ඊළඟට අර තරුණ දරුවෝ කිව්වා වගේ යුක්තිය මෙහෙවුම තුලිනුත් දැන් මේ වෙද්දී අපි ආරම්භ කර තියෙන දිවයිනේ සියලුම පොලිස් ස්ථාන ආවරණය කරගෙන විශේෂ අපරාධ වැළැක්වීම නිවාරණය කිරීම වැඩපිළිවෙලක්. ඒ සියල්ල තුලින් මගේ බලාපොරොත්තුවක් තියෙනවා 2024 වර්ෂයේ අවසන් වෙනකොට මෙරට මිනිස්සුන්ට මත්ද්‍රව්‍ය සහ පාතාල බියෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් ඇති කරන්න. ඒක මගේ දැක්ම. නමුත් මට ඒක තනියම කරන්න බෑ වෙලාවට. ඒ සඳහා OIC මහතුරුන්ගේ ඉඳලා ඔබ සියලු දෙනාම දැඩි කැපවීමක් කරන්න ඕන. මෙරටේ OIC ලා 607 අපිට පුළුවන් වුණොත් මේ දැක්මට අනුව හරියට ක්‍රියාවට අවතීර්ණ කරන්න මේ කරන එක අපහසුතාවයක් නෙමෙයි. දැන් මම අද මෙතන ඉන්න පරක් වුණේ මම උතුරු පළාතේ යුක්තිය මෙහෙයුමේ ප්‍රගතිය ඇගෙවීමක් ලක් කරලා නැත්නම් මගේ කොන්ෆරන්ස් එකක් කරා මම ආවේ Zoom එකෙන්. තමයි පෙනී ගියා කාංකසන්තුරේ ඩිවිෂන් එකේ මුළුමනින්ම මද්‍රව්‍ය අද වෙද්දි නතර වෙලා තියෙනවා. ඒ මම කියන්නේ වෙලේ ඒගොල්ලෝ දින වාර්තානු නෙමෙයි. බුද්ධ්‍යංශය දාලා ඊයේ හවස ග්‍රවුන්ඩ් ලෙවල් එකකින් ගත තොරතුරුත් එක්ක වෙලිවෙලා. ඒ වගේම යාපනේ කොට්ටාසේ චාවකච්චේරි පොලිසසම් ඇර
මුළුමනින්ම මත්ද්‍රව්‍ය නතර වෙලා තියෙනවා. ඒ මුලදී වල පොලිස් සසම් දෙකක් ඇර නතර වෙලා තියෙනවා. මන්නාරමේ එක පොලිස් සසමක් ඇර නතර වෙලා තියෙනවා. වවුනියා පොලිස් සසම් දෙකක් ඇර උතුරු පළාත සම්පූර්ණයෙන්ම ඒ විදිහට පාලනය වෙලා තියෙනවා. මධ්‍යම පළාතේ හැටන් සහ නුවරළි කොට්ටාෂ දෙකේ මත්ද්‍රව්‍ය මුළුමනින්ම නතර වෙලා තියෙනවා. මට අවශ්‍ය මුළු ලංකාවේම අපි ගිහිල්ලා ගත්තොත් මත්ද්‍රව්‍ය නැකින් තත්ත්වය හදන්න අපි වෙස්ටර්න් ප්‍රොවින්ස් එක ගැන අපි ටිකක් ගොඩක් තව ටිකක් මහන්සි වෙන්න මොකද හේතුව ව්‍යාප්තිය වැඩි සෑලි වෙලා ඒ අරනම අනිත් පළාත් ඔක්කොම ගේන්න පුළුවන් අපිට මේ තව මාස කිහිපයක් යද්දී වෙලාවට. නිසා ඔබ සියලු දෙනාටම ඒ අරමුණ වෙනුවෙන් මහන්සියල වැඩ කරන්න කියලා කියනවා. දැන් මේ පිටුපස්සේ වාඩි වෙලා ඉන්න පොලිස් කොස්තාපල්වරුන් සහ පොලිස් පරිශකවරු ලෙස හිටියද සේවයට එකතු වෙන්න බලාපොරොත්තු වෙන නිලධාරීන් එයාටත් මම හිතන්නේ මේ සම්බන්ධ වීම තුළින් පොලිසිය ඉදිරි අපේ දැක්ම සහ වැඩපිළිවෙල පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම හැකියාව තියෙනවා. ඔබ පවා පොලිස් කොස්තාපල්වරුන් ලෙස පවා ඔබෙන් ශ්‍රී ලංකා පොලිසිය අපේක්ෂා කරන කාර්යභාරයක් තියෙනවා. ඔබ මේ පොලිසිය ගත්තේ අපිට වැඩක් නැතුව නිකන් නිකරුණේ නෙමෙයි. ඔබ සෑම කෙනෙක් පොලිසිය අවශ්‍ය. ඔබ සෑම කෙනෙක්ම පොලිසියට වටින නිලධාරී. ඒ නිසා මේ අවබෝධ කරගෙන ඔබේ දායකත්වය ලබා දීලා පොලිසිය ඉස්සරහට අපිට මේ මහජනතාවට හිතකර මිත්‍රශීලී පොලිසියක් ගොඩනගලා අපරාධ බියෙන්තරව ඉන්න පුළුවන් සමාජයක් ඇති කරන්න ඔබේ දායකත්වය ලබා දෙන කියා ශ්‍රීමින් මගේ වචන සුවපත් අවසන් කරනවා.